మల్లో తల రొన్ను రన్న మన్ను కడా మల్సి విన్న మల్వెస్సట పెంబదిన్న మల్పారట లొదబదిన్న మల్వెస్సట పెంబదిన్న మల్పారట లొదబదిన్న మల్పార మల్పార අසන්න සමුගනිද්දි මල්පාරට එන්න කිව්වා. අපි කට්ටියක්ම ආවා මල්පාරට. ඔව් එන්න මල්පාරේ අපිත් එක්ක. අද 2018 අවුරුද්දේ මුලින්ම ඔබ හමුවන මල්පාර සඳුදා මල්පාර. අද මල්පාර හරි හැඩයි කියලා මට හැඟෙනවා දැන් ඔබට දැනෙවි ඒදී. පහුගිය දවසක මේ කුලරත්න ආර්යවංශිකින් අපේ රටේ සිටින ප්‍රවීණ ගීයගේ පද රචකයා වගේම මනෝජ් පීරිස්කින් සංගීතඥ දුරකථන ඇමතුමක් ලබා දුන්නා. දීලකෝ මේ හොඳ යහපත් වැඩක් තිබෙනවා කතා කරමුද කියලා. ඔන්න අද දවසේ අපි ඒ කතාවට මුල පුරන්ටයි සූදානම් වෙන්නේ. නව වසරේ නව ගමනක් නව සටහනක් තබන්නට ඔහු සූදානම්. ඒ පිළිබඳව කතා බහ කරන දන්න කියන මුහුණු කීපයක් අද මාත් එක්ක. ළඟින්ම ඉන්නවා රවි සිරිවර්ධන, ඊළඟට ඉන්නවා දීපිකා ප්‍රියදර්ශිනී පීරිස්, ඊළඟට ඉන්නවා හර්ෂණ දිසානායක. කවුරුත් වැඩිය දන්නේ නැති නමුත් 2018 වසරේ සිට නව ගමනකට යන්නට සූදානම් වන වැඩිය දන්නේ නැති වුණත් 13 වෙනිදාන් පස්සේ දැන කියා ගන්නට ලැබෙන කලිදු වීරසිංහ. සුබ දැසනක්, සුබ නව වසරක් සියලු දෙනාටම. සුබ දැසනක්. සුබ දැසනක්. ඔව් මං හිතුවා මේ කතාව පටන් ගන්න ඕනේ කියලා රවිගෙන්. මොකද රවි මේ කතාවේ කොටස්කරුවෙක්. මෙහෙම ඔබ සියලු දෙනා වගේ වැඩි කොටසක් රවිට හිමිවන නිසාම. රවි මේ අපේ රටේ සංගීත ශාස්ත්‍රය දිස බැලුවාම හරි සුන්දරයි. ස්වභාවිත ගීතයට යලිත් වතාවකට හොඳ ඇරඹුමක් ලබා දෙන අවස්ථාවක් ඇට තමයි අද උදෑසන මේ කතා බහ වෙන්වන්නේ. අපේ සංගීත ශාස්ත්‍රයේ ගීත දහස් ගන්න උරුමකාරයෙක් ඉන්නවා. ඔහුගේ නම මම කවුද කියලා කියන්නේ නැහැ. ඒ උරුමකාරයාගේ ජාන සම්පත් වලින් හැඩවුණු ඔහු ගැන තමයි අද දවසේ කතා බහ කරන්නේ. ඔහු කවුද කියන්න ඔබට අවසරයි. ඔය ඇත්තටම ඔහු ආය අමුතුවෙන් හඳුන්වන්න ඕන කෙනෙක් නෙවෙයි. මං හිතන්නේ ශ්‍රී ලාංකික සංගීතයේ ඉතා පැහැදිලි යුගයක් ඒ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඉතින් ඔහු ලාංකික සංගීතයේ ඉතා පැහැදිලි යුගයක් ප්‍රභාෂර කරපු විශිෂ්ට ගණේ සංගීතඥයෙක්. ඉතින් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ ඒ විශිෂ්ට සංගීතඥයාගේ පුතණුවන් කලඳු වීරසිංහ. ඔහුත් මේ විශිෂ්ට සංගීතඥයා ගියපු මග ගමන් කරමින් ඉන්නවා. ඉතින් ඒ උණුසුම් පුවත සහ ඒ කලඳු වීරසිංහ කියන ඒ අපේ මගේ පරම්පරාවේ ඒ පුරෝ ඉතාම අපූරු තනු නිර්පාපකයා තමන්ගේ ගීත ගොන්නක් එක්ක රසික සහෘදව හමු වෙන ඒ අසිරිමත් මොහොත ගැන කතා කරන්න අද ආවේ. ඒ නිසා මම හිතනවා රෝහණ වීරසිංහ වැනේ විශිෂ්ට සංගීතඥයෙක්ගේ ජාන සම්පත් සමග ඒ නිර්මාණාත්මක සම්පත් සමග නව සංගීත පරපුරකට නායකත්වය දිය හැකි මගේ පරම්පරාවේ අපූර්ව සංගීතඥයෙක් අද අපි කතා කරන්න එක්ක නාවේ. ඉතින් ඒ නිසා 13 වෙනිදා දිනේ කටයුත්තත් අපි සාකච්ඡා කරමු. ඉතින් මම හිතන්නේ අපිට මගේ පරම්පරාවට ආඩම්බර දැනෙන මොහොතක්. ඔය දැන් ඔබට ආඩම්බරයක් දැන්නා වගේම ඔබතුමාටත් හරි ආඩම්බරයක් දැන්න. ඔබතුමාගේ ඒ ආඩම්බරේ කොටස්කරුවන් අපි. ඇත්තටම ආචාර්ය රෝහණ වීරසිංහන් සුබ උදෑසනක්, සුබ නවවසරක් කියලා ඔබතුමාට සුබ පතන උදෑසනම. සුබ උදෑසනක් වේවා. ඇත්තටම කිව්වොත් තමන්ගේ දරුවන් පිළිබඳව ආඩම්බරෙන් කතා බහ කරන්න පුළුවන් මව් දෙමව්පියන් යුවලක් ඔබ දෙපළ. ඉතින් ඔබ දෙපළගේ පුතුන් දෙදෙනාගෙන් වැඩිමහල් පුතා කලිඳු දැන් අපිත් එක්ක මේ කතා බහට එකතු වෙනවා. දරුවන්ට තමන්ගේ ජාන සම්පත් වලින් ලැබෙන දේට වඩා දරුවන්ගේ උත්සාහයෙන් කැපවීමෙන් උනන්දුෙන් කලිඳු බොහොම දුර ගමනක් ඇවිල්ලා තිබුණා. එහි වටිනාකම තමයි රටට කියන්නේ. ආදරණීය පියෙක් හැටියට මේ කලිඳු වීරසිංහ කියන මේ නව පරපුරේ සංගීතඥය ගැන මොකද හිතෙන්නේ? ඉතින් මටත් කියන්න තියෙන මම බලාපොරොත්තු නොවිච්ච දෙයක් තමයි මේ දැන් මේ සිදුවෙමින් පවතින. ඉතින් ඇත්තටම මේ මම කලින්දුට පුච්චිකාලින්දුට සංගීතයේ ටිකක් ශාස්ත්‍රීය විදිහට හදාරන්නට ඒ මඟ පෙන්නුවා. නමුත් සංගීත අංශයෙන් ඔහු ඉදිරියට යමක් කරයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ. ඔහු වැඩිදුර අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා ඊට පස්සේ
මංහිතන්නේ ගැන අයිටී පැත්තෙන් තමයි අයගෙන ගත්තේ. ඉතින් එතනින් පස්සේ යා විනෝදයට වගේ දැමකද යාට නිවසේ දිද්දි ගක් ඇසුරු කරන්න ලැබුණන මගේ නිර්මාණ කරණය පිළිබඳේ මගේ ගමන. ඉතින් මෙයාටත්තේ ආසාවට මම ආසාවට වගේ නිකන් සින්දු දෙක තුනක් එහෙදි නිර්මාණය කළ තිනව. මේ ඔය රවි සීට පත්තන තමයි මෙයා උනන්දු කරවල රවිත් තිබියේ ඒකල් ආදුනික ඒ ශිල්පීන්ට කරලා. ඊට පස්සේ ඒවායින් ඒවා ටිකක් ඇගැයීමට පාත්‍ර වෙද්දී රවි මේක රෝහණ විරසිංහ මහත්මයා මට තප්පර කීපයක් ලබලා ඒ කතාව කියන්න. ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. ඔබතුමාට අවසරය නැවතත් හඬ අවදි කරන්න ආචාර්ය රෝහණ විරසිංහයන්. ඉතින් සුනිල් එදිරිසිංහ කරුණාමත දිවුල් ගෙනිලනේ අපි ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ ශිල්පීන්ටත් මේ ගීත නිර්මාණය කරන්න උනන්දු කෙරෙවි විරවි තමයි. ඉතින් ඒ නිර්මාණ තවදුරටත් කඳුව ඉදිරියට ගෙන යන්නට මඟ පෑදුනා. ඔව් ඇත්තටම ඔබතුමාගේ ආශිර්වාදය, ඔබතුමාගේ සේවන, ඔබත් ඔබේ ආදරණීය බිරිඳගෙත් ඒ කැපවීම මත බොහොම අපූරු දරුවන් මේ ලෝකෙට බිහි කරලා තිබෙනවා. යහපත් ගමන කියදෙන බව අපි සතුටින් කියන්නට කැමති. ඉතින් ඔබතුමාගේ ආශිර්වාදය කලින්දුට, ඒ වගේම කලින්දුගේ මල්ලිට, ඒ වගේම මේ සංගීත ශේෂ්ත්‍රයට හැමදාම ආලෝකයක්. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද මල්පාරෙන් අපිත් එක්ක සම්බන්ධ වුණ තමන්ගේ ආදරණීය පුතුණුවන් පිළිබඳව මේ නව සංගීත පරපුරේ අලුත් පරපුරේ පුරුකක් ගැන කියන්නට ලැබීම ගැන. කොටස්කරුව ළඟම ඉන්නවා අපේ රවි. දීපිකා, මං හිතන්නේ ඔබේ හඬින් අපි කලින්දු සංගීතවත් කළ ඒ ගීතය අහලම අපි ඉදිරියට කතා කරමු. ඔබට පවරමි මං,
දීපිකාගේ ලස්සන ගීතය අයිතිකරුවන් දෙන්න දෙපැත්තේ. රවී මේ පැත්තෙන්, කලින්දු ඒ පැත්තෙන්. කලින්දු හරි හැඩයි. මට හිතෙන්නේ අර පියාගෙන් ආපු ජාන සම්පත්වලට අමතර ඔබේ දක්ෂකා හැකියාවන් මේ ගීත 19 පුරාම අපූර්වවට ඉදිරිපත් කරනවා. මේ හැකියාව හරි විශ්මිතයි. හරි සතුටුයි ඔබ ගැන. කොහොමද අනිත් ගීත ගැන තව පොඩ්ඩක් කතා කරමු. ඇත්තටම මේකේ ප්‍රවීණ ගායන ශිල්පී නන්දා මාලියන්ගේ සිට මෑත කාලයේ බොහොම ජනප්‍රිය වෙච්ච රවින් කනිෂ්ක දක්වා, ඒ කියන්නේ සුනිල් එදිරිසිංහයන්, එඩ්වර්ඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, සමිතා ඇරන්දති මුදුන්කොටුව, නදීක ජයවර්ධන, මීනා ප්‍රසාදින වගේ හර්ෂණ දිසානායක අපිත් එක්ක අදත් එකතු වෙලා ඉන්නවා. කරුණාරත්න දියුල්ගෙනේ මෙවැනි ජ්‍යෙෂ්ඨ ශිල්පීන් සහ ප්‍රවීණ ශිල්පීන් රැසක් සහ මේ ගීත අඩංගු වෙනවා. ඉතින් මම කාලයක් තිස්සේ නිර්මාණය කරපු ගීත සහ මෑතකදී නිර්මාණය කරපු ගීත එකතුවක්. ඉතින් එක තැනකට එකතු කරලා මේ රසගෙන වෙත තිලිණි කරන්න කියලා ගොඩ දෙනෙක් ගිල්ලීමකුත් තිබුණා මගේ පියා ඇතුළු. ඉතින් මටත් ඕන කරලා තිබුණා එහෙම මේ සංගීත තැටියකට මේක මේ දාලා මේ රසගෙන ප්‍රදානය කරන්න. ඉතින් ඒක තමයි ජනවාරි 13 වෙනිදා හවස 5ට මේ තාරකාමල් නමින් මේ විදින්න හම්බ වෙන්නේ. හර්ෂණ, දැන් මම ඔබත් එක්ක ටිකක් කතා බහ කරන්නම්. මේ දැන් මේ අලුත් පරපුරේ කෙනෙක්නේ අපේ කලිදු කියන්නේ. දැන් ඔබටත් අවස්ථාවක් ලැබිලා තියෙන මේ ප්‍රවීණ අයත් එක්ක මේ සංයුක්ත චිත්‍ර ගීත ගැන්ට මේ ලැබුණු අවස්ථාව ගැන කොහොමද හිතෙන්නේ? මට කලිදු අයව හම්බ වෙන්නේ මීට වසර කීපයකට උඩදී. ඒ කියන්නේ මම මේ ප්‍රසංගේත් ගයන්න නියමිත ගීතය මීට වසර කීපයකට උඩදී පටිගත වෙන්නේ. ඉතින් මම පෞද්ගලිකව රෝහණ සර්ගේ ගීත ගොඩක් මං තනු නිර්මාණ ඔහුගේ ගායනා කරලා තියෙනවා, හඬදායකත්වයේ ලබා දීලා තියෙනවා. ඉතින් මට ඒක මහත් වූ ආලෝකයක් කියලායි, මගේ වාසනාවක් කියලායි මම හිතන්නේ. ඉතින් ඒ වගේම බොහොම ආසාවෙන් ගයන්න, ඒ වගේම ඒ කියන්නේ ඒ තනුවට ආස හිතෙන්ද ගයන්න පුළුවන් විදිහේ තනු නිර්මාණයක් මට ඉදිරිපත් කරලා දුන්නා කලින්දෝ අයියා. ඒගෙනත් බොහොම ස්තුතිවන්ත වෙනවා අයියාගේ ඊ මගේ සම්බන්ධය බිහිවීම පිළිබඳවත් මං බොහෝ සෙයින් සතුටු වෙන කාරණාවක්. ඉතින් ඔහුත් මං විශ්වාස කරනවා සර් කරපු විප්ලවයට තවත් අත්වලක් වෙයි, මේ ලංකාවේ නැති වෙමින් තියෙන ස්වභාවත ගීතය රැකගන්න අපිත් බොහොම වෙහෙස මහන්සි වෙනවා, සහ ඔවුන්ගේත් ඒ දායකත්වය අපිත් එක්කම සහයෝගයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන් කෙනෙක් විදිහට ඉන්නවා කියලා මට බොහොම ආසාවෙන් අඩම්බරින් කියන්න පුළුවන්. දීපිකා, දැන් ඔබ ගුරුවරියක්. ඔබ මා දන්නවා දශක 3කට වැඩි කාලයක් මේ සංගීත ශිෂ්‍යත්වයේ මහා දෙවන්ත සලකුණක් හැටියට ශ්‍රී ලංකාවේ ඔබේ ඔබ බබලවමින් තමන්ගේ දක්ෂකම් හැකියාවන් තුළ ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔබ මා දන්නේට ගීත 350කට වැඩි ප්‍රමාණයක් ගායනා කළා තිබෙනවා. ගීතයක ඇති හැඩකාරකම, තනුව, මේ පදවැමි සියල්ල පිළිබඳ හොඳ ඉවක් රහක් තියෙනවා. කලින්දුගේ මේ සංගීත රටාවේ හැඩ ගැන කොහොමද හිතෙන්නේ? ඇතැම්ම මේ මං අද හරිම සන්තෝෂෙන, මං හරි ආදරෙන් මේකට සම්බන්ධ වෙන්නේ. මොකද මං සංගීත ශාස්ත්‍රයට කැඳවගෙන ඉන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඉතින් ඇත්තටම එදා ඉඳලා බොහොම රසවත් අනු රාශියක් ගායනා කළා. එතෙන්දී අපිට දැනෙනවා මේ, මොකද මං කලින්දු මම අනුල විද්‍යාලය ඉගෙන ගන්න කාලෙත් කලින්දු ඇවිල්ලා මේ මගේ කලා උල්වල අනුල විද්‍යාලයේ අපේ ඉන්න සියලු ආදරණීය ගෑන් ළමයි ඉන්නේ ඔක්කොමලා හරියට ආදරය කරා කලින්දුට. මොකද මේ ඇවිල්ලා මාත් එක්ක ඒ කාලෙත් සින්දු කිව්වා. ඉතින් ඇත්තටම මියුසික් කරා මේගොල්ලෝ ඇවිල්ලා. ඉතින් ඇත්තටම මේ ඒ කාලෙඳලා මම දැක්කා කලින්දුගේ ටැලන්ට්ස්. ඉතින් ඇත්තටම මම ගොඩක් සන්තෝෂ වෙනවා. මොකද හේතුව අපිට ගීතයක් ගයන්න හිතෙන්නේ නැහැ ඒ තනුව රහ නැත්තම්. ඒ වගේම වචනත් රහ නැත්තම් ඒ ඔක්කොම අපි රසය බලනවා. මොකද පුංචි කාලෙඳලා ගොඩක් රසවත් අනු නිර්මාණ ගයපු නිසා. ඉතින් එතෙන්දී ඒක විශේෂ හැකියාවක්. කොච්චර සංගීත නිර්මාණය කරත් ඒ තනුවක් එළියට එන්නේ නැත්තම් ඒකෙන් වැඩක් නැහැ. කියන්නේ ඒ සංගීතඥයා කොච්චර මහන්සි වුණත් ඒකේ තනුවේ රහක් නැත්තම්. ඉතින් ඒක මම හිතනවා මට ඔහු හදපු පළවෙනිම තනුවේ, කලින්දු හදපු පළවෙනිම තනුවේ ඒ රසය දැනුණා. ඉතින් මං ඇත්තටම සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද අපේ පරම්පරාවට පස්සේ
දැන් හර්ෂණලාගේ පරම්පරාව තියෙන්නේ. ඉතින් එතෙන්දී ඉස්සරහට මොකද හැමෝම කතා කරන දෙයක් තමයි අපේ අලුත් ගීත ගැන සහ ඒ ගීත ඉදිරියට යන්නේ කොහොමද. ඉතින් එතෙන්දී අපිට ඇහෙනවා ගීත, ගොඩක් ගීත ඇහෙන්නේ එක එක තැන්වලින් ලබාගත්තු දේවල් මිසක් අපේ දෙයක් කියන ක්‍රියේෂන්ස් හරි අඩුයි. නමුත් දැන් අපේ දෙයක් එකතු කරන්නට ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්න. දැන් මේ රවි, මේ දැන් ඔබේ සාහිත්‍ය රචනාවට මේ අපේ කලින්දුග නාදමාලා එකතු වීම ඔබ දකින්න කොහොමද? මොකද සංගීතඥ දීපිකා කියෝ ගීතයක ඇති ඒ රචනාව, ඒ පදවැලේ සියල්ලම රචකයා බොහොම ආදරෙන් ওই දේවල් ලියන්නේ. ඒවා හරියාකාරව ඉදිරිපත් කරන ගායකයා හෝ ගායිකාව, ඒ වගේම තනු නිර්මාපකයා බොහෝ සත් වෙන්නට ඕනේ. මම දන්නවා ඔබට අනිවාර්යයෙන් ඉතාමත් ඉහළ සාධාරණයක් කලින්දු ඒ වගේ මේ ගායක ගායිකාවන් ලබා දී තිබෙනවා කියලා. මොකද මේ සංගීතයේ ගීත හායකම අයිතිකාරය ඔබයි. ඔව්, ඇත්තටම දැන් මට මේ පද ගීත රචකයෙක් හැටියට පද රචනාවක තියෙන සාහිත්‍යමය අපූර්වත්වය නාදමාලාවකට මුසු කර ගැනීමේ කාර්යයේදී මට මූලිකම අත්දැකීම ලැබුණේ ඇත්තටම කලින්දු තාත්තගෙන්. මොකද මගේ ජනප්‍රිය වුණු මුල්ම ගීතේ සංගීත නිර්මාණපක ආචාර්ය රෝණ වීරසිංහයන්. ඒ නිසා මගේ මම ජනගත වෙන මුල්ම ගීතේ සංගීත ආශ්‍රවාද ලැබෙනා වගේම දැන් මට කලින්දු තවත් තිලින ඒ කියන්නේ තුමගේ අත් වශයෙන්ම අපේ පරම්පරාවට. ඉතින් කලින්දු ගෙතිමුතුම දක්ෂතාවය තමයි මම දැක්ක මගේ මේ ගීත හයම අරන් බැලුවොත් මේ හයේ තියෙන සාහිත්‍යමය රචනාවේ තියෙන යටිපෙළ හරියට කියවා ගන්න කලින්දුට සමත් වෙනවා. ඒක කලින්දුගේ තාත්තත් ඉතාම විශිෂ්ට විදිහටම කරපු කාර්යභාරයක්, ගීත රචනයක තියෙන යටිපෙළ කියවා ගැනීම කියන කාරණාව. ඉතින් කලින්දුගේ මේ නිර්මාණ හයම මගේ නිර්මාණ හයම ගීත රචකයෙක් විදිහට ලැබෙන ප්‍රධානම තෘප්තිය තමයි සංගීත නිර්මාපකයා කොයිතරම් දුරට ඒ කියන්නේ ගීත රචනයේ යටිපෙළ කියවා ගන්නවද කියන එක. ඒ අතින් මම හරිම වාසනාවන්තයි. මොකද කලින්දු මට ඒ මම ලියපු ගීත හයේම ඉත හරි අපූර්වට ඒ හැඟීම් ජනනය කරන විදිහේ ඉත අපූර්ව නාදමාලාවකින් ගීතය සරසලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රචකයෙක් හැටියට මගේ සතුට අප්‍රමාණයි. මොකද අපි අවසානයේදී අපි ආදරය කරපු පද රචනාව සංගීතඥයෙ තුලින් කොහොමද මේක හැඩවෙන්නේ කියන බලාපොරොත්තුක තමයි ඉන්නේ. සමහරලාට බලාපොරොත්තු කඩ වෙන අවස්ථා අපිට ජීවිතේ තියෙනවා. ඔව්. ඒ එසේ කඩ නොවි, ඒ කියන්නේ නිර්මාණ සංගීතඥයෙකුගේ ප්‍රතිභාව මතුවෙන්නෙම අන්න ඒ සම්දිස්ථානයේ ඔහුගේ නාදමාලාව කොහොමද, ඔහු ඔහුගේ නාදමේ පරිකල්පනය කොහොමද කියන එක මත. ඉතින් ඒ නිසා මම හිතනවා කලින්දු සම්බන්ධයෙන් මම ඉතා තෘප්තිමත්, සහ රෝහණ විරසිංහයන් ලංකාවේ සංගීත ශ්‍රේෂ්ඨය දීපු ආලෝකය ඒ ගීතය ඒවා සදාකාලිකයි. ඉතින් අපේ පරම්පරාවට තව සගයකුත් දුන්නා එහෙම අදිවට. ඒක නිසා මම හිතනවා කලින්දුත් එක්ක අපිට මේ සංගීත ශාස්ත්‍රයේ වඩා සුභාවිත ගමනකට යන්න පුළුවන් කියන සන්තෝෂය තියෙනවා. ඔව්, ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ ආකෘතියක් නොවිය යුතුයි කලින්දු. ඔබ මේ ගීත එකතු වෙන අපිට අහන්නට ලැබුණේ ගීත දැන් දීපිකාගේ ගීතේ වුණත් බලන්න ඒක ආකෘතියක් නොවි තමන්ගේම කරගෙන තමන්ගේ මාරයකට මේ සංගීතය නිර්මාණය කරන්න ඔබ සැබෑ දක්ෂයෙක් බවට පත් වෙලා තිබෙනවා. මේ සංයුත්තටිට මේ ගීත නිර්මාණය කරද්දී ඔබ ඉන්නේ සැතපුම් දහස් ගණනක් ඈත. නමුත් අද ලෝකේ හරි දියුණු. ඒ හින්දා ඒ හැම දෙයක්ම ඉතාම සාර්ථක කරගන්න ඔබට අවස්ථාව උදා වුණා කියලා අද උදෑසන මාත් එක්ක කිව්වා. අපි ඒ අත්දැකීම් බෙදා ගමු. ඔය ඇත්තට මම එහෙ මම ලංකාවට හැම අවුරුද්දකම වගේ පැමිණියා. මේ අන්තිම දෙහි පරසලක් හිටියේ. නමුත් හැම අවුරුද්දකම පැමිණෙන වෙලාවක මම හැම වෙලාවෙම ඒ මගේ පටිගත කිරීම කරා. මම ඒ වාද්‍ය ශිල්පීන් සමග ඒ පටිගත කිරීමට සහභාගී වුණේ මගේ නිර්මාණවලදී. මෑත කාලෙකදී මම එහෙ ඉන්නකොට මට තාක්ෂණය හරහා ඉදින් තාත්තා සම්බන්ධව මම දලස කැස්ම ගයිඩ් එකේ හදලා ඔක්කොම කරලා එව්වට පස්සේ ඊට පස්සේ තාත්තා මාව ස්කයිප් එකෙන් හරි මේ එහෙම සම්බන්ධ කරගෙන දැන් කොහොම ලියලා කරලා කොයි විදිහට කරත් දැන් රෙකෝඩින් එක වෙලාවේදී ඒ ප්ලේ කරන ඒවා අහන්නේ නැතුව එහෙම නැතුව Tamanට අවශ්‍ය දේම කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ රෙකෝඩින් වලදී Skype එකෙන් මම සම්බන්ධ වෙලා එහෙම කරගන්න අවස්ථා තිබුණා තාත්තත් එක්ක. ඉතින් ඔව්, ඒ වගේම තමයි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ මම දැන් මම විෂයක් හැටියට මම සංගීතය මම ඕ ලෙවල් දක්වා එහෙම හැදෑරුවා පමණක් වුණාට ඊට පස්සේ මහර්ෂි මාකලන්ද යටතේ එහෙම පියානෝ වාදනය කරාට මට මේ හැකියාවේ ඒ කියන්නේ ගීත නිර්මාණයේ මේ දේ ලැබුණේ සම්පූර්ණම අපේ මගේ ගුරුවරුන් දෙදෙනා ලැස්ලි විජේ වික්‍රම සමග ධම්මිකා කරුණාරත්න. ඉතින් මම අදටත් බොහොම ගෞරව කරන මගේ ගුරුවරුන් දෙදෙනෙක්. ඉතින් ඒ ඔවුන්ගේ මේ මග පෙන්වීම යටතේ තමයි අපි විෂයට අමතරව
ගොඩාක් නිර්මාණ මේ කටයුතු අපි මේ පාසල් කාලයේදී අපි කරා. ඉතින් මේ ගෞරවය සම්පූර්ණම ඔවුන්ට තමයි අත්‍යවශ්‍යයි. මොකද ඔවුන් තමයි අපිට මේ මඟ පෙන්වන්නේ. ආදරණීය පියාණන් වගේම ඒ ගුරු බවතුන් පිළිබඳව සිහිපත් කිරීමේ හොඳ ගුණාංගය කලිදු මං ඔබෙන් දුටුවා. මේ කතා කරනකොට රවි නිකන් මේ රෝහණ වීරසිංහ කතා කරනවා වගේ ඇහෙන්නේ නැද්ද නිකන්? ඈ හිතන්නේ නැද්ද? ඔව් කතා කරනකොට නම් එහෙම දැනෙනවා. ඇත්ත වශයෙන්ම අර ඔබ කිව්වා වගේ තවත් දෙයක් මතක් කරන්න පුංචි දෙයක්. කලින්දු රෝහණ වීරසිංහ කියන මහා වෘක්ෂයේ යට ඉඳගෙන එහි කොපියක් නොවි ඉතාම ස්වාධීන ගමනක්. ඒ කියන්නේ කලින්දුගේ තනු නිර්මාණවල කොහෙවත් හේවණේ වැටෙන්නේ නැහැ. තනිකර කලින්දු තුරතුර කලින්දුගේම තියෙන ස්වීය නිර්මාණ ශක්තිය තමයි පේන්නේ. ඒ නිසා ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඔව් ඉතින් හර්ෂණගේ ගීතයක් අහන්න හොඳම වෙලාව ලැබිලා තියෙන අටපහුල විනාඩි 30 තප්පර කීපයක. හර්ෂණ ඔන්න ඔබට අවස්ථාව. සහජයෙන් ලැබුණු දේවත් ඒ වගේම පියවරුමෙන් රෝහණයන්ගේ උරුමෙන් ලැබුණු දේවලුත් එක්ක ඔබ මේ අලුත්ම ගීත එකතුවක නිර්මාණ එකතුවක් අපට ලබා දෙන්න සියල්ල සූදානම් මොහොතක මේ සඳහා සහයෝගය ලබා දුන්න අය මතක් කිරීම යුතුකම් වගකීම ඔබ අපේකම දන්නා කෙනෙක් හැට ඔබේ යුතුකම ඔන්න ඔබට අවස්ථාව. ඇත්තටම බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම පිළිබඳව. මට ඇත්තටම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කියන්නේ දැන් මාත් එක මේ ගමන ආපු මගේ මුල සිට ගමන ආපු රවිය කියලා හැම ඔක්කොම ඉන්නදි මම විශේෂයෙන් ඒ ගැන සඳහන් කරන්න අවශ්‍ය නැහැ. නමුත් වාද්‍ය ශිල්පීන් කියන මගේ තාත්තට සහයෝගය දුන්නේ ඒ වාද්‍ය ශිල්පීන්ම අද මාත් සමග එකතු වෙලා මේ මගේ මේකට සහයෝගය දීලා තියෙනවා. ඉතින් ඇත්තටම මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඔවුන් දීපු අපි මේ කොච්චර මේ තනු නිර්මාණය කරත් ඒ දේවල්
ලස්සනට මේ විදිහට අහන්න ලැබෙන්නේ මේ වාදින ශිල්පීන්ගේ ඒ අපිට දෙන ඒ සහයෝගයේ ඒ අලංකාර ඔවුන්ගේ තියෙන අලංකාර අපිට මේ එකතු කළා ඒ ඒකෙන් තමයි සම්පූර්ණ මේ එහෙම නැතුව සංගීත මගේ මේ බොහොම ලාභාල අත්දැකීම අනුව මම හිතනවා කිසිම සංගීතඥයක් මේ සංගීත අධ්‍යක්ෂකවරයෙකුට සාර්ථක වෙන්න බෑ ඒ තරම් දක්ෂ වාද්‍ය වෘන්දයක් නැත්තම්. ඉතින් ඔවුන්ගේ සහයෝගය මම ඒ වගේම මගේ අගය කරනවා ඒ වගේම මගේ ගුරුවරුන් සහ මේ මීට මට සහයෝගය දක්වපු සියලු දෙනාටම මම ස්තුති මේ පුද කරනවා මේ ඒ වගේම ඔබටත් ස්තුති පුද කරනවා මේ අවස්ථාව ලබා දෙන්න. ඔව් දැන් මේ අවසාන වශයෙන් ඔබට මම කියන ආරාධනා කරන්න යහළුවා වෙන්නේ හැමෝටම. ඔව් ඇත්තටම මේ අසිරිමත් මොහොත තියෙන්නේ මේ මාසේ 13 වෙනිදායි කියන්නේ ලබන සෙනසුරාදා හවස 3ට කොළඹ පදනම් ආයතනයේ ශ්‍රී ලංකා හවස 5ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඉතින් සීලුම රසික සහෘදයන්ට සුභාවිත ගීතයට ප්‍රිය සීලුම රසිකයන්ට කලඳු වෙනුවෙන් මම ආරයුම් කරනවා මේකට සහභාගී වෙන්න. එදාට බොහෝ ලංකාවේ ජනකාන්ත ශිල්පීන් රැසක් කලඳුගේ මනරම් තන නිර්මාණ ගායනා කරන ඔබ වෙනුවෙන් ඒ වගේම බොහෝ අපූර්ව කලාකරුවන්ගේ ආශිර්වාදයේ එකතුව මේ මොහොතේ තියෙනවා. ඉතින් මම හිතනවා හැමෝටම විවෘතයි මේ අවස්ථාව සහභාගී වෙලා මේ අසිරිමත් මොහොත වින්දනය කරන්නේ කියලා. පත් මේ හැමෝම බලාපොරොත්තු වෙන සමුගන්නට පෙර කලිදු ඔබ හරි වාසනාවන්තයි. වැඩිහිටියෙක් හැටියට ඔබේ ආදරණීය පියාණන් රෝහණ වීරසිංහයන් ආදරණීය මා වීරසිංහ මහත්මිය ඒ වගේම කොතරම් පිං කළ තිබෙනද ඔබ වගේ පුතෙක් ලබන්නට ඒ වගේම ආදරණීය බිරිඳ දරුවන් දෙදෙන මේ හැමෝම හරිම සතුටපත් වෙන ඔබගෙන ඒ විතරක් නෙමෙයි ඔබ අපට ලබා දෙන මේ ගී එකතුවෙන් ඔබ වින්දනයක් ලැබුවා වගේම ලක්ෂ සංඛ්‍යාත රසිකින්ට ඔබ අපූර්ව වින්දනයක් ලබා දෙනවා. ඊට ස්තුතිය කියන වඩා මා කියන්න කැමති ඔබ වැනි තරුණ දක්ෂයෙකුට පිං කියන්නේ මොකද තව බොහෝ දුර ගමනක් ඔබට යන්න තිබෙනවා. දීපිකා ප්‍රියදර්ශිනී පේරිස ඔබතුමියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. හර්ෂණ ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. භවී ඔබටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ ඇරඹුමක් පමණයි ඔබේ සිහිනයේ සැබෑ වෙන දවස තිබෙනවා. එහෙමනම් තව දුර ගමනක් යන්නට ඔබට ආශිර්වාදයේ ස්වාතින රූපවාහිනී සේවයේ ආදරණීය මල්පාරේ. එහෙමනම් සමුගන්නවා අනෝමාස් කිචන් එක එකතු වන්න. ඒ වගේම අසංගත් සූදානම් ඉන්නවා තව දුරටත් මේ මල්පාර ඉදිරියට ගෙන යන්න සමුගන්න අවසරයි මට.